හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්ස මහරාමයේ තිබෙන තිස්ස වැවේ හමුදාවට සමාන නිලැඳුම් ඇඳගත් චීන ජාතිකයින් පිරිසක් යම් ක්‍රියාකාරකමක නිරත වීම පිළිබඳව පසුගිය දවස්වල මාධ්‍ය විසින් වාර්තා කළා. දැන් මෙහි ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි හමුදා නිලැඳුම් වලට සමාන නිලැඳුම් ඇඳගත් පිරිසක් ශ්‍රී ලංකා රාජ්‍යයේ කවර හෝ තැනක මේ විදිහට වැඩ කිරීම සම්බන්ධයෙන් ඒ ගැන තමයි බොහෝ මාධ්‍ය වාර්තා කළ තිබුණේ. ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් නිවේදනයක් නිකුත් කළා තිබෙනවා. එය චීන හමුදා නිලැඳුමක් නොවේය. නමුත් ඒ චීන පෞද්ගලික සමාගම විසින් භාවිතා කරන නිලැඳුමක් කියලා. මේ පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලි නබුක්කලෙන් ඇහුවට පස්සේ කිව්වේ ඔය ගරාජ් වලටත් මේ වගේ ඒවා අඳිනවා. ඒ නිසා මේක වැඩිය ගණන් ගන්න ඕනේ නැහැ කියලා. මං හිතන්නේ මේ ප්‍රශ්නය අර හෝටල් කාමරයක යතුරුක් නැති වෙලා දොරෙන් පැනීම නැත්නම් තාප්පෙන් පැනීම වගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒතරම් සරල නෑ. හමුදා නිලැඳුම් වලට සමාන නිලැඳුම් පාවිච්චි කිරීම පිළිබඳව හමුදා විසින් රටේ ජනතාවට ඉදිරිපත් කරපු නීති තිබෙනවා. ඒ අනුව ඒ හමුදා නිලැඳුම් වලට සමාන තොප්පි පැළඳපු සමහර ෂෝට්ස් ඇඳගෙන හිටපු සමහර ඇඳුම් ඇඳගෙන හිටපු තරුණයන් විටින් විට හමුදා විසින් අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරපු අවස්ථා තිබෙනවා. ඒ නිසා මෙය නිකම්ම නිකං කේල නබුක් කළ කියන වගේ ගරාජ්ජයක වැඩ කරන ඇත්මි නිලැඳුම් ඇඳගෙන හිටියා අය එහෙම නැත්නම් දැන් ආරක්ෂක අමාත්‍යංශ කියන වගේ මේක චීන හමුදාවට අයිති එකක් නෙවෙයි නමුත් නිලැඳුමක් කියලා සරලව එලියට දාන්න බෑ. මොකද මේකෙන් පෙන්නුම් කරනවා යම්කිසි ආකාරයක හමුදාමය නිලැඳුමකට සමාන ඇඳුමක් ඇඳගෙන විදේශික පිරිසකට ලංකාවේ වැඩ කරන අවස්ථාවක් දුන්නයි කියලා. ඒක පැත්තක්. මේ නිලැඳුම් ප්‍රශ්නය නිසා යට ගියපු තවත් බරපතල ප්‍රශ්නයක් මේ තිස්සාවේ තිබෙනවා. ඒ තමයි මේක ඉතාම ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානයක්. පුරාවිද්‍යාඥයන් කියන හැටියට මේට අවුරුදු 1900කට 2000කට කලින් තමයි තිස්සවැව නිර්මාණය කළා තියෙන්නේ. විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ ලම්බකර්ණ රාජපෙළපත බලයට පත් වෙන්න කලින් හිටපු ඉලනාග රජතුමා විසින් තමයි මේ තිස්සවැව නිර්මාණය කළා තිබෙන්නේ. එතුමා තිස්සවැව සහ අද යෝධකණ්ඩිය කියලා හඳුන්වන දුර තිස්සවැව කියන මේ වැව් දෙක නිර්මාණය කරා කුඩා වැව් හැටියට. පස්සේ කාලෙකදී විවිධ රජවරු ඒ වැව් පුරුල් කරලා තිබෙනවා. මේ 20 වෙනි සියවසේ මුල් භාගයේදී මේ පිළිබඳ පර්යේෂණ කරපු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් හොයාගෙන තිබෙනවා. මේ තිස්සව ආශ්‍රිතව කුමල් කර්මාන්තයේ යෙදුණු ජනපදයක් තිබුණා. ඒ නිසා මේ කර්මාන්ත වලට ජලය ලබාගත් වැවක් තමයි තිස්සව කියලා කියන්නේ. එහෙම අපට අපේ ඓතිහාසයේ වැදගත් මෙවැනි වාරි කර්මාන්තයක් විදේශීය සමාගමකට ඇවිල්ලා මේ විදියට හාරන්න පස්සිවත් කරන්න අවසර දෙන්න පුළුවන්ද? ඒක තමයි මේක තිබෙන බරපතලම ප්‍රශ්නේ. මොකද මේ වැවත් එක්ක මේ පස්වලට යට වෙලා අපේ රටේ ඉතිහාසයට බලපාන පුරාවිද්‍යාත්මක සාක්ෂි කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද කියන එක පිළිබඳව තවමත් අපිට හරි ගණනය කිරීමක් නැහැ. තවමත් ඒ පිළිබඳ පර්යේෂණ එතරම් සිදු වෙලා නැහැ. එහෙම තිබේදී අපිට පේනවා මේ චීන ජාතිකයන් පාවිච්චි කරපු උපකරණය කියලා කියන්නේ නිකම්ම නිකං රොන් මඩ ඉවත් කරන්න පමණක් පාවිච්චි කරපු උපකරණයක්ද කියන එක පිළිබඳව ඒ පිළිබඳව දන්නේ නැහැ සැකමතු කරලා තිබෙනවා. ඉතින් මේ ගැන ඇත්තටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අයිති මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට, වාරි මාර්ග දෙපාර්තමේන්තුව අයිති චමල් රාජපක්ෂ අමැතිවරයාට මේ තිස්සවැව තිබෙන්නේ තිස්සමහාරාමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වාරි මාර්ග ඇමති හම්බන්තොට දිස්ත්‍රික්කයේ, පුරාවිද්‍යා භාර ඇමති හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ඊළඟට මේ අය ආවේ රටේ පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කරන්නම් කියලා. එහෙම තිබියදී මේ සිදුවීම නිකම්ම නිකං රොන් මඩ අයින් කරන්න චීන ජාතිකයන් පිරිසක් ගරාජ්ජක නඳින් ඇඳුම් මතගෙන වැඩ කරා වගේ සරල සැහැල්ලු තැනකින් මගහරවා දෙන්න බෑ. මොකද තිස්ස වැවටත් මේ අය අත තිබ්බනම් අනාගතයේදී තවත් පුරා වස්තු ස්මාරක වලට කොපමණ අත තියද කියන එක පිළිබඳ සැකයක් තිබුණා. අනිත් එක මම හිතන්නේ අපේ වගේ වාර කර්මාන්තයෙන් දියුණු වෙච්ච රටකට චීනෙන් තාක්ෂණය අවශ්‍ය වෙනවක් නැහැ. අපි ඉතිහාසයේ අපේ රටේ වාරි කර්මාන්තයේ පිළිබඳ තාක්ෂණය කාශ්මීරට දීලා තියෙනවා. ඉතින් එහෙම රටක වර්තමාන පාලකයන් චීනෙන් තාක්ෂණය අරගෙන චීනෙන් උපකරණ ගෙනල්ලා චීන ජාතිකයොත් එක්ක වැව් ප්‍රසංස්කරණය කරනවා කියන එක ඇත්තම ගත්තොත් එක පැත්තකින් අපේ ඉතිහාසයට කරන බරපතල අසාධාරණයක් සහ හානියක්.